තෙරුවන් සරණයි මේක පැහැදිලි කරගත යුතු කාරණයක්. ඒ කියන්නේ නාම ධර්මයන්ගේ කිසි තැනක රූපයන්ගේ සම්බන්ධතාවක් නෑ. රූපයන් පිහිට කරගෙන නාම ධර්ම පහළ වෙනවා ප්‍රසාද රූප නිසා. ඒ හැර මේ චිත්තචාසික කියන දෙකොටසම අරූප ධර්ම හැටියටයි පවතින්නේ. ඒ නිසා ඔතෙන්දි තේරුම් ගන්න ඕන බුද්ධ වචනේ තියෙනවා මේ හැම දෙයකටම නිර්වචන කියලා. නිර්වචන නිර්වචන කියන්නේ අක්ෂරයට අනුව තේරුම් කරන්න තියෙනවා. දැන් බුද්ධ වචනේ බොහෝ සෙයින් ඔය පරමාර්ථ ධර්මනේ, අභිධර්ම කියන්නේ පරමාර්ථනේ. පරමා ධර්මයන්ගේ නම් ඔක්කොම සම්මේ යෙදিলা තියෙන්නේ ලෝක සම්මුතිය අනුව නෙමෙයි බුදුරජාන් වහන්සේගේ නියමිය අනුව. ඒවට කියනවා මේ යාතාව සරස ලක්ෂණ කියන අර්ථයක්. බොහොම වැදගත් තේරුමක්. යාතාව කියන්නේ සත්‍ය වශයෙන් ඇත්තා වූ, සේවරස කියන්නේ සුවකීය කෘත්‍ය වශයෙන් ඇත්තා වූ ලක්ෂණය, ස්වභාවය. දැන් අපි පඨවි කිව්වහම පඨවි කර්කස ලක්ෂණය කියනවා. පඨවි කදගතිය, ඒකේ ස්වභාවික ක්‍රියාකාරීත්වය තමයි කර්කස ලක්ෂණය. ඒ වාගේ දැන් ඔය චෛතසික ධර්මයන් だっ තියෙනවා. දැන් මේ චෛතසික ධර්ම අපි හිතෙනවානේ ඔක්කොම 52ක් තියෙනවා කියලා. ඔතන තියෙනවා මහත්ව චෛතසික ධර්ම 12ක් දෙක දෙක හඳුන්වනවා. කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය ජුකතා, චිත්ත ජුකතා, ඒ වාගේ නම් වලින්. එතකට එතෙන්දී ඒ කාය කාය කියලා කිව්වේ රූප කය නොයි. තේරුණානේ? කාය කියන එකේ නියම තේරුම කුමක්ද? සමූහය කියන එකයි. සමූහය. දැන් අපි පඨවි කාය කියනවා. පොළොර සමූහයක්. හස්ති කාය කියනවා. ඒත් සමූහයක්. රත කාය කියනවා. රත සමූහයක්. පාබල කාය කියනවා. මේ පාගමනින් වෙදෙන සේනාවේ රාශියක්. දැන් බල කාය කියනවා. බල කාය මොකද්ද? මේ සමූහයටයි කාය කියන්නේ. ඒ වගේම කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, සිතේ සංසිඳීම චිත්ත පස්සද්දි, චෛසික සමූහයාගේ සංසිඳීම කාය පස්සද්දි. කාය ලහුතා, චිත්ත ලහුතා, ඒත් එහෙමයි. ලහු බව, බර නැති බව. කාය මුදුතා, චිත්ත මුදුතා, ඒත් එහෙමයි. මුරුදු බව. ඒ හැම තැනකම කාය කාය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු හතරම නෙමෙයි. මේ සමූහය, චෛතසික ධර්ම සමූහය. එතකොට ඒක නිසා ඒ කාය කියන වචනේ අල්ලගෙන වෙන්න ඇති ඔය මේ රූපයන්ගේ සම්බන්ධයක් ඇති කියලා හිතෙනවා ඇති. නමුත් ඒක අර්ථ වශයෙන් ගන්නට ඕන චෛතසික සමූහය මිසක් මේ රූප ධර්මයන්ගේ මේ සම්බන්ධයක් ඒ චෛතසිකයන්ගේ නැහැ කියන එකයි.